ඔයාලට කැමැති මුදල් ප්‍රමාණයක් හොයන්න පුළුවන් ඒකේ සීමාවක් නැහැ. යුරු 14400ක් හොයන්න පුළුවන්. කිසිම tax එකක් කැපෙන්නේ නැහැ. ඔයාලව සමහර වෙට ජර්මනියෙන් පිටුවහල් කරන්නත් පුළුවන්. රෙස්ටුරන්ට්ස් වල වැඩ කරන්න ඒ වගේම තමයි හෝටල්ස් වල වැඩ කරන්න පැය 40ක් full time සල්ලි නැතුව පස්ස දෙන්නම් කියලා. ආයුබෝවන් කියලා කියන ඔයාලා හැමෝටම වෙනදා වගේම සුපුරුදු පරිදි යුරෝපයේ අපේ YouTube channel එකෙන්. ඉතින් ගිය සතිය අපි ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා ජර්මනියට ආපු ගමන් ඔයාලා කරන්න ඕනේ අනිවාර්ය කාරණා පහක් හයක් ගැන. ඉතින් මේ වීඩියෝ එකේ අපි ගෙනාවේ ස්ටුඩන්ට්ස් ලට වගේම වෘත්තිමය අයටත් එක්ක ජර්මනියට එන්න බලාපොරොත්තු වෙන සහ ඉන්න අයට තමයි ඒක වැදගත් වෙන්නේ. ඉතින් ඒක බැලුවේ නැත්තම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. අපි මෙතන උඩින් link එකක් දාන්නම්. අනිවාර්යයෙන්ම බලන්න ඔයාලට ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ වටික. ඒ කියන්නේ ඔයාලා දැන් ආවට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ වියදම් කවර් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා අනිවාර්යයෙන් ජොබ් එකක් කරනවා. part time ජොබ් එකක් එහෙම නැත්නම් ස්ටුඩන්ට් ජොබ් එකක් ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒවෑ තියෙන කොහොමද මේකක් හොයාගන්නේ? ඉතින් ඒවෑ තියෙන කන්ඩිෂන්ස් මොනවද? ඔයාලට කොච්චරක් හොයන්න පුළුවන්ද? අවම වශයෙන් කීයක් ගෙවනවද? ඉතින් අන්න ඒ කාරණා ගැන ටික තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ජර්මනියේ ජොබ්ස් ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරන්න ඕන දේ තමයි ජර්මනිය කියන රටේ ගෙවන අවම වැටුප ගැන. ඉතින් ඇත්තටම මේක ජර්මන් ගවර්න්මන්ට් එක ගැසට් කරන එකක්. ඉතින් 2020 වර්ෂයේදී ගෙවන අවම වැටුප හැටියට සඳහන් කරලා තියෙන්නේ යූරෝ 9735ක් පැයකට. ඉතින් 2015දී මේ මුදල් ප්‍රමාණය තිබුණේ යූරෝ 8යි ගානක්. ඉතින් 2021 වෙනකොට මේක මීටත් වඩා වැඩි වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම යූරෝ 10කට 11කට 12කට 13කට තියෙන ජොබ්ස් හොයාගන්න පුළුවන් කලාතුරකින් යූරෝ 15කක් විතර ගෙවන ජොබ්ස් වලටත් යන්න පුළුවන් පැයකට. ඉතින් අපෙන් ගොඩාක් අහලා තිබ්බා අපිට මේ කොච්චරක් හොයන්න පුළුවන්ද ජර්මනියට ආවට පස්සේ කියලා. ඉතින් ඔයාලා ඔයාලට කැමති ජොබ් එකක් තෝරගෙන ඔයාලට කැමති මුදල් ප්‍රමාණයක් හොයන්න පුළුවන් ඒකේ සීමාවක් නැහැ. හැබැයි ඔයාලව සීමා කරලා තියෙන්නේ ඔයාලට කරන්න පුළුවන් පැය ප්‍රමාණයෙන්. ඉතින් ඒක ඔයාලා වීසා හම්බ වෙනකොට ඔයාලට ගහලා තියෙනවා පාස්පෝර්ට් එකේ වීසා එකේම ගහලා තියෙනවා මේ ඔයාලට කොච්චර පැය ගාණක් වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් වෙන ඔයාලට ජර්මනියට ආවට පස්සේ වැඩ කරන්න පුළුවන් ෆුල් ටයිම් පැය 120ක් සහ half time වැඩ කරනවා නම් පැය 240ක්. මොකද්ද full time කියන්නේ? full time කියන්නේ පැය 8, half time කියන්නේ පැය 4. ඉතින් පැය 8 ඒවා දවස් 120ක් කියලා කියන්නේ පැය 960ක්. ඒ කියන්නේ අවුරුද්දකට පැය 960ක්. ඉතින් half time කියන්නේ පැය 4යි. ඉතින් ඒකෙන් 240ක් කියලා කියන්නේත් අර පැය ගානම තමයි. ඒ කියන්නේ 960ක පැය ගාණක් ඔයාලට අවුරුද්දකට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාලා යන ජොබ් එකේ හැටියට තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ සමහරවිට ඔයාලා යූරෝ 10ක් හම්බ වෙන ජොබ් එකකට ගියොත් පැය 960ක් අවුරුද්ද වැඩ කරන්න පුළුවන්. කියන්නේ ඔයාලට 9600ක් හොයන්න පුළුවන් අවුරුද්දකට. ඉතින් ඔයාලා යුරෝප 15කට හම්බ වෙන ජොබ් එකකට ගියොත් පැයකට ගෙවෙන එකකට පැය 960ක් අවුරුද්දකට තියෙන. ඒ කියන්නේ ඔයාලට යුරෝ 14400ක් හොයන්න පුළුවන් අවුරුද්දකට. ඉතින් මේ දේ කරන්න පුළුවන්ද බැරිද කියන එක ඔයාලා තීරණය කරන්න. මොකද යුරෝපයේ අපි හැටියට අපි ඔයාලව රෙකමන්ඩ් කරන්නේ නැහැ ආපු ගමන්ම ජොබ් එකක් හොයන්න කියලා. මොකද ඔයාලගේ පළවෙනි සෙමෙස්ටර් එක කියලා කියන්නේ මොකද ඔයාලා එන්නේ ඉගෙන ගන්නනේ ඔයාලගේ මූලික පරමාර්ථය වෙන්න ඕනේ ඩිග්‍රියක ඉවර කරගෙන ඔයාලා හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන එක මේ පාර්ට් ටයිම් කරන එක නෙමෙයි. ඔයාලා මෙහෙට එන්නේ පාර්ට් ටයිම් කරලා සල්ලි හම්බ කරන්න නෙමෙයි. ඔයාලගේ ජොබ් එක ඉවර කරලා ඔයාලා වෘත්තිමය වශයෙන් යම්කිසි ස්ථාවරභාවයකට එන්න තමයි ඔයාලගේ අභිමතාර්ථය වෙන්න ඕනේ. ඉතින් අපි ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලා ආපු ගමන් පාර්ට් ටයිම් එකක් කරන්න කියන එක. ඇවිල්ලා මාස දෙක තුනක් ගියාට පස්සේ සමහරවිට පළවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙලා ඔයාලට පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඕනම රටක ඔයාලා දන්නවා යම් කිසි මුදල් ප්‍රමාණයක් ඉක්මවලා මුදල් ඉපයුවොත් ඒකට ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙනවා ආදායම් බදු. ඉතින් ජර්මනියෙත් එහෙමයි. ස්ටුඩන්ට් කෙනෙක් වුණා කියලා නැහැ. ඔයාලා යම් කිසි මුදල් ප්‍රමාණයක් තියෙන මං හිතන්නේ 2020 වර්ෂයේ 9600ක් මට හරියටම ෂුව නැහැ. ඒක ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. ඒක ඉක්මවලා ඔයාලා හම්බ කරොත් අනිවාර්යෙන් ඔයාලට ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙනවා ස්ටුඩන්ට් කෙනෙක් වුණත් නැති වුණා. ඉතින් ඒකත් ඔළුවේ මතක තියාගන්න. අනිත් කාරණාව තමයි සමහර ඒජන්සි ලංකාවේ තියෙනවා. එයාලා කියනවා ඔයාලා ජර්මනියට ආවට පස්සේ ඔයාලගේ ටියුෂන් ෆී එක ප්‍රයිවට් යුනිවර්සිටි එකක නම් යුරෝ 5000 6000 ප්‍රශ්නයක් නැහැ. සෙමෙස්ටර් එකට අවුරුද්දට 12000 ඔයාලට කිසි ප්‍රශ්න නැතුව පාර්ට් ටයිම් කරලා හොයන්න පුළුවන් කියලා. ඉතින් මේක ඇත්තටම බොරු කතාවක්. ඔයාලගේ වියදමුත් එක්ක ඔයාලට පාර්ට් ටයිම් එකක් කරලා ටියුෂන් ෆී හොයනවා කියන එක අනිවාර්යයෙන්ම අමතක කරලා දාන්න. ඒ දේ කරන්න බෑ ඔයාලට මෙහි ආවම. කරන්න ගොඩාක් අමාරුයි. ඉතින් ඒ වගේ දේවල් වලට රැවටෙන්න එපා කියලා අපි අනිවාර්යයෙන්ම ආයෙත් මතක් කරනවා.
ඉතින් ඒකත් කියන ගමන් අපි කතා කරමු මේ ජර්මනියේ තියෙන jobs ಜಾති ගැන. ඉතින් මෙහි තියෙන mini jobs කියලා ඊළඟට part time jobs ඊළඟට vacational jobs කියලා තියෙනවා. ඉතින් ඇත්තටම mini jobs කියලා කියන්නේ ඔයාලා හම්බ කරන ගාණ මාසෙකට හම්බ කරන ගාණ 450 හෝ ඊට වඩා අඩු නම් ඒ category එකට තමයි mini jobs කියලා කියන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයාලා හම්බ කරන 450 ඔයාලගේ අතටම කිසිම දෙයක් කැපෙන්නේ නැතුව Completely humble. No? I think ඒක තමයි mini jobs කියලා කියන්නේ. I think part time jobs කරනකොට I think ඔයාලගේ ඒ හම්බ කරන මුදල් ප්‍රමාණයෙන් ඔයාලගේ social security එකට ගාණක් කැපෙනවා. ඉතින් මේ social security කියලා කියන්නේ health insurance එක, ඒ වගේම ඔයාලගේ pension එක, ඔයාලගේ unemployment insurance එක, ඒ වගේම ඔයාලගේ care insurance එක අපි කියනවා Pflegeversicherung කියලා. ඉතින් මේ හතරට කැපෙනවා. ඊට අමතරව ඔයාලා ඉන්නේ West Germany නම් තව කැපෙනවා solidarity tax කියලා එකක්. ඔයාලා East Germany නම් ඉන්නේ ඒක ඔයාලගේ income එකෙන් කැපෙන්නේ නැහැ. ඒ කියන්නේ මාසික පඩියෙන් කැපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි social security එකට අමතරව තව කැපෙන දේ තමයි income tax අර මං කලින් කිව්වා වගේම ඔයාලා යම්කිසි මුදල් ප්‍රමාණයකට ඒ කියන්නේ සීමාවකට වඩා ඔයාලා හම්බ කරොත් ඔයාලා අනිවාර්යයෙන්ම income tax ගෙවන්නත් වෙනවා කියලා අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් part time jobs වලිනුයි mini jobs වලිනුයි තියෙන ඔන්නෝ වෙනස තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම අන්තිමටම අපි කතා කරන්න ඕනේ vacational jobs ගැන. ඉතින් vacation කියලා කියන්නේ ජර්මනිය වගේම යුරෝපීය ජාතිකයන්ට අනිවාර්යෙන්ම අවශ්‍යම අංගයක්. ඉතින් එයාලා ඒක ඇත්තටම ලොකුවටම සලකනවා. ඉතින් කම්පැනි එකක කට්ටිය මිනිස්සු වැඩ කරන කට්ටිය vacation ගියාම ඒ පුරප්පාඩුව පුරවන්න students ලව අරගන්නවා. ඉතින් මෙන්න මේක තමයි vacational job එක කියලා කියන්නේ. ඉතින් ඒක අවුරුද්දට දෙපාරක් එනවා. සමහර විට ඒක winter එකේ එන්න පුළුවන්. සමහර විට summer එකේ එන්නත් පුළුවන්. ඉතින් මේ vacational job එක උපරිම Duration එක මාස 3යි. ඉතින් මාස 3ට සමහර විට අඩු වෙන්නත් පුළුවන්. මාස 3ට වඩා වැඩි වෙන්න බෑ. වැඩි වුණොත් ඒක vacational job එකක් වෙන්නේ නැහැ. ඉතින් මේ vacational job එකේ තියෙන විශේෂම දේ තමයි ඔයාලා මේ කාලය ඇතුළතදී හම්බ කරන මුදල් ප්‍රමාණයට, ඒ කියන්නේ ඔයාලගේ income එකෙන් කිසිම tax එකක් කැපෙන්නේ නැහැ. ඒ කියන්නේ social security එක කැපෙන්නේ නැහැ කියන එක තමයි vacational job එකේ තියෙන විශේෂතම දේ. ඉතින් ওই ජාතිය තුන තමයි ජර්මනියේ තියෙන්නේ. ඉතින් හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ සමහර විට ඔයාලා internship එකක් උනත් කරන්න පුළුවන්. ඔයාලගේ master එකක් කරනනම් එහෙම නැත්නම් bachelor එකක් කරනනම්. ඉතින් මේ කාලයත් අර මම මුලින් කිව්ව පැය 960ට ඇතුළත්. ඉතින් ඒක හින්දා අවුරුද්දකදී ඔයාලා කරන්න ඕනේ පැය ගාන හැම තිස්සෙම මතකැතුව කරන්න. මොකද ඔයාලා ඊට වඩා කරොත් එහෙම ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඒක ඇත්තටම illegal. මොකද ඔයාලගේ වීසා එකේ ගහලා තියෙන ඔයාලට වැඩ කරන්න පුළුවන් ඒ පැය ප්‍රමාණය විතරයි කියන එක. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි තවත් කාරණා 3-4ක් අපි කියන්න ඕනේ මේ ඔයාලා jobs හොයනවා නම් මොකද මේ jobs කොහමද හොයන්නේ කියලා. මොකද ආවට පස්සේ ඔයාලා කවුරුවත් දන්නේ නැතුව කොහමද job එකක් හොයාගන්නේ. ඉතින් job හොයාගන්න පුළුවන් අවස්ථා තමයි ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුළුවන්. අපිට එක වෙබ්සයිට් එකක් කියලා කියන්න බෑ. වෙබ්සයිට්ස් ගොඩාක් තියෙනවා. සමහර විට ඒක සිටි එකෙන් සිටි එකටත් වෙනස් වෙනවා. ඔයාලට ඔන්ලයින් සර්ච් කරලා අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන්. පළවෙනි දේ. දෙවෙනි එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම පත්තර කියවන්න. සමහර විට පත්තරවල දාලා තියෙනවා. තුන්වෙනි එක තමයි ඔයාලට යුනිවර්සිටි එකේ සමහර විට පෝටල් එකක් තියෙන්න පුළුවන්. ඔයාලට හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ යුනිවර්සිටි එකේ යාළුවෝ ඉන්නවා. ඒ කට් එකෙන් අහලා දැනගන්න පුළුවන්. සමහර විට ඔයාලගේ ලංකාවේ කමියුනිටි එකේ වුණත් ඔයාලට අහලා බලන්න පුළුවන්. එයාලා ළඟ අඳුරන එයාලා සමහර විට වැඩ කරන තැන්වල ඔයාලට jobs හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලා ජර්මනියට ඇවිල්ලා ජොබ් එකක් කරනකොට හැම තිස්සෙම කොන්ට්‍රැක්ට් එකක් අස්සම් කරලා ජොබ් එකට යන්න. කොන්ට්‍රැක්ට් එකක් අස්සම් කරන්නේ නැතුව ජොබ්ස් වලට යන්න එපා. මොකද ඒක ලීගල් නැහැ. නීත්‍යානුකූල නැහැ. සමහර විට ඔයාලා නීත්‍යානුකූල නැති jobs කරලා අහු වුණොත් එහෙම ඔයාලව සමහර විට ජර්මනියෙන් පිටුවහල් කරන්නත් පුළුවන්. ඒ වගේම ජොබ් එක දීපු කෙනාටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. සමහර විට ඒක ලාංකිකයෙක් වෙන්නත් පුළුවන්. සමහර විට පිටරටියෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ දේවල් වලට අහු වෙන්න එපා. මොකද අපි දන්නවා ගොඩක් අය මෙහෙ ඇවිල්ලා ඒ වගේ jobs කරලා අහු වෙච්ච අය සල්ලි නැතුව පස්ස දෙන්නම් කියලා කියන අවස්ථා ගොඩාක් තියෙන. ඒකින්ද අපි හැමතිස්සෙම කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් අස්සම් කරලා යන්න. ඒක එතකොට ඔයාලට පහසුවක් ඔයාලගේ ඉදිරි කටයුතු වලට. ඉතින් ඒ වගේම තමයි අනිත් කාරණාව තමයි ඔයාලා මේ part time job එකක් හොයනකොට අර මං කලින් කිව්වේ මේ එක එක ජාතිය jobs තියෙනවා කියලා. ඉතින් මේ විදිහේ jobs හොයනකොට ඔයාලට ජර්මන් භාෂාව ගොඩාක් වැදගත්. jobs හොයාගන්න. ඉතින් ඒකින්ද ජර්මන් භාෂාව පුළුවන් නම් ගොඩක් chances තියෙනවා. දැන් example එකක් ඇරිට මෙහි තියෙනවා රෙස්ටරන්ට්ස් වල වැඩ කරන්න, ඒ වගේම තමයි හෝටෙල්ස් වල වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලට අනිවාර්යයෙන්ම ජර්මන් භාෂාව අවශ්‍ය වෙනවා ටික දුරකට. ඉතින් ඒ වගේම තමයි සමහර විට ඔයාලට
පැකට් උස්සන්න පැකට් බෙදන්න ඉතින් මේ වගේ තැන්වලත් වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා සමහර විට ක්ලීනින් කරන්න සමහර විට යුනිවර්සිටි එකේ වැඩ කරන්න ඒ වගේ අවස්ථාත් තියෙනවා ඉතින් ඔයාලට ජර්මන් භාෂාව ගොඩක් වෙලාවට වැදගත් වෙනවා මේ වගේ ජොබ්ස් කරනකොට ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න ජර්මන් භාෂාව ප්‍රගුණ කරන්න ඕනේ කියන එක ඉතින් අන්තිමටම කියන්න ඕන දේ තමයි ඔයාලා අපෙන් ගොඩාක් අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් ෆැමිලි රියුනියන් වීසා එහෙම නැත්නම් ස්පවුස් වීසා එක හරහා එනවාගේ සැමියා හෝ එයාගේ බිරිඳට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්ද කියන එක. අනිවාර්යයෙන්ම එයාට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ සතියට පැය 40ක් ෆුල් ටයිම් එයාට වැඩ කරන්න පුළුවන් ඔයාගේ වීසා එක හරහා එයා ආවට. ඉතින් මේ ගැන අපි සම්පූර්ණ විස්තරයක් ඉස්සරහා වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නම්. ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඉස්සරහට ඔයක ඔයාලට ගොඩක් වැදගත් වේවි ගොඩක් අය අහපු ප්‍රශ්නයක් නිසා. ඉතින් ඒකත් කියන ගමන් අද අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ආයිබෝවන්.